මේ මෛත්‍ර අදවසේදී රංජන රමනායක මැතිතුමාව මුණ ගැහෙනට ගියා. එතුමා සතුටින් ඉන්නවා. එතුමා කොණ්ඩෙ ඔක්කොම තට්ටු ගාලා එතුමාගේ අලුත් ස්වරූපයකින් එතුමා සතුටින් ඉන්නවා. මම කතා කරුවා එතුමාගේ අඩුපාඩු කිසිම දෙයක් නැහැ. එතුමා කිසිම ස්පිරිතාලයකට ගිහිල්ලා නැහැ. එතුමා එදා විදියටම ඇත්ත කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මම විශ්වාස කරනවා මේ සමාජ ප්‍රශ්නය තුළ අපි එක දෙයක් අවංකව හදවතින් අහන්නට ඕනේ. මේ එකම එක දේශපාලඥයාද වෙනත් කෙනෙක්ට කතා කරලා තියෙන්නේ? මේ හඬපට පිටත් උනේ එක්කෙනෙක්ගේ පමණක්ද? එතකොට මේ අනිත් මිනිසුන්ගෙත් මේ කෝල් රෙකෝඩ් කරලා තිබුණා නම්, එහෙම නැත්නම් හඬපට තිබුණා නම් තව කාට කාට කතා කරපු ඒවා එළියට එයිද? රංජන රාමනායක මහත්තයා කතා කරපු මේ අසභ්‍ය දේවල් ගැන විතරක් එළියට එනකොට අනිකුත් ආණ්ඩුවේ දේශපාලඥයන්ට කතා කරපු හඬපට නැද්ද? ඇයි ඒවා එළියට එන්නේ නැත්තේ? එතකොට මේ සමාජ විරෝධී මොකක් හරි තමන්ගේ පෞද්ගලික කතාවක් කොහෙන් හරි හොරෙන් කොහෙන් හොරකම් කරලා ඒක ඉදිරිපත් කරන සමහර නාලිකාවලටත් මේක ප්‍රශ්නයක් නොවේයිද? සමාජගත වීම ප්‍රශ්නයක් නෙමෙයිද? මේ හඬපට යෑම කුණුහරුප හඬපට යෑම ඒවා දාන කට්ටිය, ප්‍රචාරය කරන කට්ටිය, සමාජයේ තරුණයන්ට දරුවන්ට මේ මෙතුමගේ තියෙන චරිතය කරන හානියට මේ රටේ නීතියක් නැද්ද? එතකොට මේව ගැන තමයි අපි අහන්න ඕනේ. ඇත්තසම රංජන රාමනායක කියන්නේ අපි දන්නවා තනිකඩේ දඩබ්බර ජීවිතයක් තියෙනවා. එතුමාගේ කටේ සෛලයේ අමුතු දේවල් තියෙනවා. හැබැයි අපි ඉතින්දී තවත් දෙයක් හොයලා බලන්න ඕනේ. එතුමාටද කෝල් කරේ? එතුමාද ජැජ්ලට කෝල් කරේ? ඒවා අපි දන්නවද? එහෙම නැත්නම් විනිසුරුවරේක යාට කතා කළාද? නැත්නම් මෙයා විනිසුරුවරට කතා කරද? පොලිසියෙන් මෙයාට කතාද? මම දන්න විදිහට රංජන රාමනායක මැතිතුමා විවාදයකට යන්න ඉස්සෙල්ලා එතුමා කරුණිකුත් කරන්නේ හැමෝටම කතා කරනවා. ආයේ පුළුවන් ජනාධිපතිට කතා කරන්න පුළුවන් නම් පොලිසිය මිනිහට කතා කරන්න නැතු වෙන දේශපාලඥ මිනිහ මම කතා කරන්න නැතු වෙන්න පුළුවන්. මේ සමහර දේශපාලඥයෝ පොලිසියත් එක්ක සම්බන්ධ මේ නිදහස ලැබලා 1970 න් පස්සේ ඔබතුමාලා හිතනවද මේ පළවෙනි දේශපාලඥයා කතා කරේ කියලා? එහෙම හිතනවද? වෙන දේශපාලඥයෝ කතා කරපුවම උසාවි වල ඉන්න එහෙම නැත්නම් පොලිසිය ඉන්න ඉහළ නිලධාරී මීට වඩා බය වෙන්නේ කොහොම වෙන්න පුළුවන්ද? රංජන් වගේ සුන්දර මිනිහෙක්ට කොහොමද කියනෝ නම් විස්තර බර දඩබ්බර දේශපාලඥයන්ට කොච්චර බය ඇද්ද මේ රජයේ නිලධාරි සමාජලට? ඒ නිසා අපිට හිතන්න යමක් රංජන රාමනායක ඉදිරි කරා. රංජන රාමනායක මැතිතුමාව විනාශ කරන්න එක කණ්ඩායමකට උවමනාවක් තියෙනවා. වගේම රංජන රාමනායක තුලින් මම හිතනවා සමාජයට මේ රට කොතනද තියෙන්නේ කියන தත්ත්වය තේරුම් ගන්න පුළුවන් වුණා. ඒකයි අපි දරන්නේ. දැන් අපි කවුරුත් කතා කරන්න එන්නේ අපේ හඬපටයක් එළියට එනකම්. බයයි. අපේ හඬ අපේ එකක් ඇයිද බං? අපේ එකක් ඇයිද? මොකද සමහරට අපි රංජන්ට කතා කරලා නෙමෙයි රංජන් අපි කියන කාත් එක්ක හරි කතා කරන වෙන්න පුළුවන්. දැන් හෙට වෙනකොට මගේ පටයක් කි. ද රංජන්ට කවුරු හරි මට බයින් එකක් රංජන් ගෙලියට දාන්න පුළුවන්. ඉතින් පස්සේ නැහැ. මේක පෞද්ගලික මිනිහගේ මම ඔබතුමාලා පෞද්ගලික සමහර මිනිස්සු ගැන චෝදනා කරන්නේ නැහැ. ඔබතුමාලා කතා කරන්නේ නැද්ද? අපේ ලංකාවම ගොසිප් රටක්. හරි? ඉතින් එතකොට මේ තර්කයේදී හරි අසාධාරණයක් අපි දකිනවා. එක මිනිහෙක් වරන් තම්බගෙන දේශපාලන මේ මැතිවරණයක් යන කාලෙකදී එතුමාට දාගෙන වට කරගෙන තඩි බාන්න හදන්නේ තමන්ගේ හෙළුව වහ ගන්න කියන එකයි මට නම් පේන්නේ. රංජන් සම්පූර්ණ නිර්වෘත් වෙන්න ඇති. හැබැයි රංජන්ගේ නිර්වෘත්ති තුළින් ලංකාවේ දේශපාලනය පිළිබඳව, රට පිළිබඳව, රට කරවන තැන් පිළිබඳව හෙළුවක් නිර්වෘත් වෙලා තියෙනවා. ඒ නිසා මම විශ්වාස කරනවා මේකෙන් අපි පාඩමක් ඉගෙන ගමු. එකක් තමයි පළවෙනිම පාඩම. රංජන් රාමනායක මෙහෙම කතා කරනනම්, රංජන් රාමනායකට මෙහෙම පණිඩ දුන්නා නම්, රජයේ ඉන්න වෙන ඉහළ නිලධාරි කතා කරපුවම රටේ කොහොම විදියට මේවා වෙලා ඇද්ද? අන්ත රංජන් රාමනායක මම දැක්ක විදියට නම් මම දැක්ක එක ජජ් කෙනෙක් කතා කරලා අහන්නේ එතුමිය උසාවියේ කේස් එකේ වුණාට පස්සේ එයාගේ ප්‍රොමෝෂන් එකක් සම්බන්ධයෙන්. ඒ නිසා මම විශ්වාස කරන්නේ රංජනර අර හිතකාමී බොහොම සම්බන්ධ වෙලා රංජන්ට සමහර කවුරු හරි දීලා ඇත්තදී මේගොල්ලන්ට කතා කරලා බලන්න කියලා. ඒ නිසා ඒක රංජන් දවසකදී එලි කරයි කියන එක තමයි මගේ විශ්වාසය. ඒ වගේම රංජන රාමනායක තවම අපිට නම් කිව්වේ එතුමා ගාව තව ගොඩක් රජයේ කට්ටියට කතා කරපු හඬපට තියෙනවා විශාල ප්‍රමාණයක්. එතුමා ඒව ඉදිරියට දැම්මේ නැහැ. එතුමා ගාවත් ඒවා තියෙනවා කියලා. ඉතින් මම දන්නේ මේක මම හිතන්නේ විහිළුවක්, රටේ සමාජයේ විකෘති වීමක්, දේශපාලකයන් 225ම මැරලා යන්න ඕනේ කියන එක තවත් ඉස්සරහට යන වැඩක් වෙන බවට පත් වෙනවා. හැබැයි රංජන රාමනායක අද රටට අලුත් දෙයක් පෙන්වලා තියෙනවා කියන එක නම් මට විශ්වාස කරන්න පුළුවන්. එතුමාගේ දඩබ්බර පෞද්ගලිකත්වයේ තියෙන දේවල් නෙමෙයි. ඒව හැම මිනිට්ටම තියෙනවා. අපි ඔක්කොම රෙදියෙන් නම් හිටියට අපේ හිත ඇතුලේ මේ ඔය අපිට චෝදනා කරන නොයෙකුත් ඇඟිලි දික් කරන මිනිස්සු ඇඟිලි හතරක් ඔවුන් කෙරෙහි දික් කර ගන්න ඕනේ. මොකද ඒගොල්ලන්ගේ රෙකෝඩින් එහෙම આવොත් එම අප නැති වෙන නිසා. ඉතින් සමහර මිනිස්සු හිතනවා තමන් හැංගිලා ඔක්කොම කරපුවම හරි. දැන් රංජන් ගෙලට ආපුවම ඒක හිනා වෙවි ෂෙයාර් කරන මිනිසුන්ට තමයි මේ කියන්නේ. මං තෝර උත්තරයක් දුන්නේ ඔබතුමා කොමිටි ඉන්න කට්ටියෙන් ගිල්ලා අහන්න ඕනේ. ඒක හරියට එහෙම කරාද කියලා. අපි කොමිටියේ නැහැ නේ. දැන් පවුල් වල ඥාති එනවා,
එතකොට නොයකොත් නොයකොත් කඩේගිය මිනිස්සු වෙනවා. ඉතින් මම විශ්වාස කරනවා ඉතින් මේ හොඳට යනවා. මාස දෙකයි දින 60යි අදවල දිනේ 17 නේද 16 අද හරියට මාස දෙකයි. හරි අද සුන්දර දවසක්. මාස දෙක වෙනකොට මේ සියලු දේවල් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මාස 3 4ක් යනකොට තව සෙල්ලම් එයි. මැතිවරු මහමැතිවරුන් පස්සේ ඊට වඩා හොඳ හොඳ සෙල්ලම් එයි. ඒගොල්ලන් හදිසියේ රිදින්නොත් ඒක ජනතාවට බාරයි. මං හිතනවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ගැන මට තාම පොඩි විශ්වාසයක් තියෙනවා. හැබැයි ඒත් මං හිතනවා යාට වටේ ඉන්න කට්ටියගේ බලපෑම් වලට යටත් වැඩි කරගෙන යන්න බෑ. ඇත්තටම මං හිතනවා මගේ නම් පෞද්ගලික තීරණය මම අද අරගෙනයි එතනට යන්නේ. මම විශ්වාස කරනවා මට මේ මේක මෙහෙම එල්ලි එල්ලි රණ්ඩු කර කර මේ මිනිසුන්ගේ මඩ කකා මේ බැනුන් හා අපිවත් කොහෙලා කරේ මේක ඇතුළට දම්මගෙන මේ ඔක්කොම දේශපාලනය කරපු වරදට අපිට එකතු වෙලා හරියට පක්ෂයක් ඇහෙට තීරණයක් ගන්න බැර නම් මං කාලේ නාස්ති කරන්න කැමති නෑ කියන ස්ථාවරය තුළ මම ඉන්නේ. ඒ නිසා මම විශ්වාස කරනවා අද දවසේදී අපි නම් තීරණාත්මක තීරණයකට එළඹෙනවා. නැත්නම් දේශපාලන වශයෙන් අපිව බලාපොරොත්තු වෙන ජනතාවට අපිට පක්ෂයක් කෙලින් කළ ප්‍රජාතන්ත්‍රවාදී ගණන් බැරනම් අපි කොහොමද මේ ඔක්කොම බයිලා කතා කරන්නේ? අපි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී හදන්න යනවා නම් අපිට අපි කියන්නේ මම රනිල් වික්‍රමසිංහ මහත්තයේ ඡන්දෙන් අද දිනනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයට වැඩ කරනවා. කරු ජයසිරි මහත්තයට වැඩි බහුතරය කැමති කිව්වොත් මම කරු ජයසිරි මහත්තයට මම ඒක ප්‍රකාශ කරලා ලබා දෙනවා. අපි කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී අපිට අලුත් ගමනක් යන නායකයෙක්ට අපි ඡන්දයක් තියමු. එතනින් අපි ඉස්සරහට යන් කියලා. මොකද වජිරමිතුමා මම දැක්කේ නෑ. නෑ ඉතින් එහෙම නෑ. ඒක වජිරට කියන්න අයිතියකුත් නෑනේ. වජිර කියන්නේ කවුද? වජිර කියන්නේ ආණ්ඩුවේ අපි වගේම කැමැතිවරයෙක් පමණයි. හැබැයි මම විශ්වාස කරනවා වජිර අභිවර්ධන මැතිතුමා පහුගිය කාලේ නින්දෙන් නැගිටලා වගේ වෙන කාට හරි සහයෝගයක් දෙන්න මේ කටයුතු කරනවාද කියන එක පිළිබඳව දැවැන්ත ලංකාවේ ඉන්න පාක්ෂිකයට ප්‍රශ්නයක් තියෙනවා. අපි කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ අපි කියන්නේ නැහැ රනිල් එපයි කියලා. අපි කියන්නේ රනිල් වික්‍රමසිංහද සජිත් ප්‍රේමදාස කරු ජයසිරි පාර්ලිමේන්තුවේ බහුතරයෙන් අහලා කටයුතු කරන්න තනි මිනිහට කටයුතු කරන්න බෑනේ. ඉතින් ඒකයි අපි මේ කතාව කිව්වා. අපි මම රනිල් වික්‍රමසිංහ මහත්තයා තවම විශාල කරගෙන රනිල් වික්‍රමසිංහ මහත්තයා තමයි මට වැඩියෙන්ම කරලා තියෙන්නේ. ඒක අඩුමහන මාව දේශපාලනට ගෙනල්ලා මට උදව් කළා. මං පළාත් සභාවට මාව ඉදිරිපත් කළා. ඒ වෙලාවේ මගේ ළඟ ඉඳලා ඒ නිසා මම කවදාවත් එතුමාට විරුද්ධ වෙන කතාවක් මෙන්න පොක්සේ බහුතරයට මම අනිවාර්යෙන් ගරු කරනවා කියන එකයි කියන්නේ. සජිත් ප්‍රේමදාස මහත්තයා මේ තීරණේදී පළාත් සභාවේ හිටියෙත් නැහැ. හැබැයි අපි දිලේ රනිල් වික්‍රමසිංහ මහත්තයා කියලා අපි මේ පක්ෂේ පුද්ගලෙක් වටා නෙමෙයි තියෙනවා. පක්ෂේ තියෙනවා පාක්ෂිකයා වටා. ඉතින් එතනයි අපි මේ සටන කරන්නේ. ඉතින් මම විශ්වාස කරනවා එහෙම එයා කියනවා අපි පක්ෂ හදනවා. අපි පක්ෂ හදන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂයේම ඉඳලා පුළුල් සංධානයකින් වජිර අභිවර්ධන තනියෙන් ඉල්ලන්නේ කියලා අපි යනවා.